බඩුමිල ඉහළ යනවා. බන්දුල ඇමතිතුමා නිහඬයි. සහල් මිල සම්බන්ධයෙන් හෝ වේවා සිමෙන්ති මිල කිරිපිටි මිල මේ මිල සියල්ල පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ මිල තීරණය කිරීමේ කටයුතු කරන්නේ පාරිභෝග කටයුතු අධිකාරිය. ඒ කරපු ක්‍රියාවන් පිළිබඳ පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී කැබිනට් අමාත්‍යවරයා වශයෙන් මම යම් යම් ප්‍රකාශ කරලා තිබෙන බව ඇත්ත. නමුත් පාරිභෝග කටයුතු අධිකාරියට දේශපාලන පත්වීමක් ලැබූ තැනැත්තේ මේ සතොස සුදුලුණු වංචාව සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කිරීම සහ ඒ වංචාවට මම සම්බන්ධ බවට ඉතා විශාල අභූත ද්වේෂසහගත චෝදනාවක් එල්ල කිරීමෙන් පසු මට සිද්ධ වෙලා තිබෙනවා මගේ විෂයපතේ කරුණු හැර වෙනත් ආණ්ඩුවේ කිසිම කරුණක් වෙනුවෙන් මේ පරීක්ෂණය අවසන් වෙන තෙක් කිසිවක් කියන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මට අද වෙනකන් සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. මේ පිළිබඳ සියලු තොරතුරු රටේ පොදු ජනතාවට ඉදිරිදරව් කරන තෙක් ආණ්ඩුවේ මට අයිති නැති කාර්යයක වෙනුවෙන් පෙනී සිටින මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අග්‍රාමාත්‍යතුමාටත් දැනුම් දීලා තියෙනවා මට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. සුදුලුණු වංචාවට මම සම්බන්ධයි කියලා ඔප්පු කළොත් ඒ ඔප්පු කරපු සැනින් මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයෙන් සහ අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන අතර සදහටම ලාංකීය දේශපාලනයට සමු ගැනීම තමයි මගේ බලාපොරොත්තු. ඒත් ඔබතුමා ජනතාවට වගේ කියන්න ඕනේ. ඡන්දය දෙන ප්‍රබුද්ධ ජනතාව දන්නවා මං පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන්නේ දේශපාලන හාල්පරුවෙගේ රාජකාරී ඉෂ්ට කරන්න නෙමෙයි. හොරෙක් නොවන පිරිසිදු තත්ත්වයේ ඉඳන් තමයි මේ සේවය කරනවා නම් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් කරන්න වෙන්නේ ජනතාවටම කියලා. මේ දේශපාලනයෙන් සමුගන්නේ ඔබතුමාට සහල් ව්‍යාපාරිකයෙක් ඉදිරියේ දන ගහන්න උනානේ නෑ මගේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට රුපියල් 100ට වඩා අඩු මිලට සහල් සැපීමේ පොරොන්දුව සතොස තුලින් අකණ්ඩව ඉෂ්ට කර ගැනීමේ කාර්යය මම කරනවායි මට සති දෙකක විතර කාර්යයක් ලබා දෙන්න හැබැයි ඒක කරන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවෙන් ඉවත් නොවී ඇමතිකමේ ඉන්නවද නැද්ද යන්න තීරණය වෙන්නේ රජයේ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මම මේ සිද්ධියට සම්බන්ධයි කියලා මේ ඉන්න ඔක්කොමලා එක එකතු වෙලා ඔප්පු කරන්න පුළුවන් දැන්. ඔප්පු වුණාට පස්සේ ඒකනේ ඒ සඳහා වඩා සුදුසු කෙනෙක් පත් කරගන්න පුළුවන්. ඇමතිතුමා කතා කරන්නේ කලකිරීමෙන්ද? නිශ්චිත කාර්යයේ කොටස හැර අනිත් ඒවා කළාම අයථා බලපෑම් කළාය කියලා නොකළ දෙයකට චෝදනා කරනකොට තනොත් මොකද්ද වෙන්නේ? ඒ නිසා ඒ සතා දැන් විකුණන ටිකක් කල්